ශ්‍රී ලංකාවේ නම ගෞරවනීය ලෙස ලෝකයට ගෙන ගිය අයෙක් තමයි ඩිලන්ත මාලගමුව කියලා කියන්නේ. ලැම්බෝගිනි ධාවන තරඟවල ලෝකයේ ඉහළින්ම කියවෙන නමක් තමයි ඩිලන්ත මාලගමුව. එංගලන්තයේ පැවැත්වෙන ලැම්බෝගිනි සුපර් ට්‍රෝෆි 2018 තරඟාවලියට මෙවර ඩිලන්ත මාලගමුවත් සහභාගි වුණා. තරඟයක් අතරතුරදී ඩිලන්ත මාලගමුවගේ රථය අනතුරට ලක් වුණා. හැබැයි වාසනාවකට ඩිලන්ත මහතාට කිසිම හානියක් වුණේ නැහැ. එවුනත් ඔහුගේ ලැම්බෝගිනි රථයට නම් ලොකු හානියක් සිදු වුණා කියලා තමයි ආරංචි. මේ අනතුර නිසා ඩිලාන්ට තරඟයත් අහිමි වුණා. ඒ නිසා ඔහු හිටියේ ගොඩක් දුකින්. ඔහු Facebook පිටුවේ සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් සමාව ඉල්ලා සටහනකුත් දමලා තිබුණා. ඒ වගේම ඔහු ලයිව් ඇවිල්ලත් කියලා තිබුණේ මේකට ගොඩක් සමාවෙන්න කියලා. ඒ වීඩියෝවත් ඔබට මේ වීඩියෝ තුල දක ගන්නට පුළුවන්. මෙවර එංගලන්තයේ තිබුණු තරඟාවලියේදී අනතුරට ලක් වී තරඟ කරන්නට නොහැකි වීම නිසා ඔහු ඉතාමත්ම කනගාටුවෙන් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් අමතලා තියෙනවා. ඒ සියලු දෙනාගෙන්ම සමාව ආයදමි කියලායි. ගරු නවින් දිසානායක ඇමතිතුමා මට මෙවර ටී බෝඩ් එකෙන් අනුග්‍රහයක් ලබා දුන්නා. එතුමාට ගොඩක් ස්තුතියි. කොපමණ බාධාක තිබුණත් ඉදිරි තරඟයවල විජයග්‍රහණය කර ලංකාවට කීර්තියක් අත්කර දෙනවා කියලා ඔහු ඔහුගේ Facebook ගිණුමේ සටහනක් දමලා තිබුණේ. අපි ඩිලන්ත මාලගමුව මහතාට සුබ පතමු. මේ තියෙන්නේ ඩිලන්ත මාලගමුව මහතා තමන්ගේ ප්‍රේක්ෂකයන්ගේ සමාව ඉල්ලපු වීඩියෝ සටහනයි. මම ඉස්සල්ලා අපි ආපු ලයිව් එකේ ඇහෙන්නේ නැහැ කියලා බොහෝ දෙනෙක් කියලා තිබ්බා. ඒකෙන් නැවත වාරයක් අපි සම්බන්ධ වෙනවා මේ ඔබට මේ තොරතුරු දැනුම් දෙන්න. පොඩ්ඩකින් කට්ටිය ආපු ගමන් ගමු. හරි, දැන් ඇහෙනවා කියලා තමයි කියන්නේ. පොඩ්ඩකින් බලන්න. හරි, අයියේ මෙන්න කට්ටිය ඉන්නවා. නැවත වාරයක් අපි මේ ප්‍රවෘත්තිම කියන්නම්. අද අපි මොන්ස දාවන පතේ ඉන්නේ. ප්‍රථම කාල වාර්තා කරගෙන මේ තරඟේ පැවැත්වුණා. හතරවෙනි වටේදී ඊළඟ මාලගමුගේ රත් යන කෝකට ලක් වෙනවා. ඒ හින්දා අද හවසට පවතින තරඟය පැවැත්වෙන්නේ නැහැ. වැඩි දුර විස්තර ඔබේ දාවතයන් කියන්නේ. අද අත්‍යවශ්‍යම අනතුරකට පත් වුණා. ඒකින්ද අපිට පළවෙනි රේස් එකට කාර් එක හදාගන්න බැහැ. සමාවෙන්න දෙවෙනි රේස් එකටත් කාර් එක හදාගන්න පුළුවන් වෙයි දන්නේ නැහැ. හෙට තියෙන එකට පුළුවන් වුණොත් හෙට රේස් එක අපි කොහොම හරි සහභාගී වෙනවා කාර් එක හදාගෙන. නමුත් අද රේස් එකට සහභාගී වෙන්න හම්බෙන්නේ නැහැ. ඒකින්ද සමාවෙන්න අනතුරක් වුණා. ඒකෙන් තමයි කරන්න බැරි වුණේ. ඉතින් අපි ඇත්තටම මොන්සාවේ දිනලා මේ ඉතාලියෙන් ශ්‍රී ලංකෙන්ට කීර්තිය ලබා දෙන්න. ඒකින්ද ඒක නැ සමා වෙනවා. අපි කොහොමද බලනවා හෙට වෙද්දි කාර් එක හදා ගන්න කියලා. හරි, ඔබේ ආදරණීය ධාවකයා, ලංකාවේ සුපිරි ධාවන තරු අන්තර්ජාතික මට්ටමේ ධාවකයා, ඔහු ඔබෙන් සමාපජනය කරනවා. ඔබ වෙනුවෙන් මේ ජයග්‍රහණය ලබා දීමට හැකිවීම පිළිබඳව නමුත් අද හවස උත්සවය සංවිධානය කළ තියෙනවා මොන්සනගරේ ඩිලන්ත මාලගමුව හම්බ වෙන්න කැමති සියලු දෙනාට මේ දින සඳහා එන්නට පුළුවන්. වැඩි විස්තර අවශ්‍ය නම් ක්‍රිස්ටි අයියා ඉන්නවා මොන්සා වල, ඔහුට කතා කරලා ඒ අවශ්‍ය තොරතුරු දැනගන්න. හෙට යමු කියලා කට්ටිය කියලා දෙනවා. අපි උත්සාහ කරන්නේ හෙට යන්න තමයි. ඉතින් ඩිලන්ත අයියේ කට්ටියටම ආයුබෝවන් කියලා අපි සමුගමු.